නවයේ ශ්‍රේණිය දෙවන බස සිංහල 12 වන පාඩම යාළුවාගේ ගෙදර යන දවස හොඳයි අපි එහෙනම් පාඩම පටන් ගමු යාළුවාගේ ගෙදර යන දවස දැන් බලන්න මේ ලියුමේ රාජකාරී ලියුම් වල වගේ මාතෘකාවක් ලියලා නැහැ ඒක ටැමින් වලින් කිව්වොත් ඉන්ද කඩිදතිල් අත්නගයි තලි තලිප්පු එදු මිල්ල ඒ වගේම ආදරණීය රමේෂ් කියලා තමයි පටන්ගෙන තියෙන්නේ මේ ලියුම ලියාලුවෙකුට ලියන ලියුමක් ඒවට කියන්නේ පෞද්ගලික ලිපි කියලා බලන්න මේ ලියුමේ උඩින් දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ලිපි නේලියලා තියෙනවා ඊට පහලින් දිනය තියෙනවා ඊට පස්සේ ආශිර්වාදාත්මක බැකියක් තියෙනවා ඊළඟට ආමන්ත්‍රණය තියෙනවා ඊට පස්සේ ලියන්න අවශ්‍ය කරුණු ලියන්න පුළුවන් දැන් කවුද මේ ලිපිය ලියන්නේ බලන්න ලිපිය අන්තිමට තියෙනවා කවුද ලියන්නේ කියලා එතකොට රුවන් තමා ලිපිය ලියලා තියෙන්නේ කාටද මේ ලිපිය ලියන්නේ ආදරණීය රමේෂ් ඒ කියන්නේ රමේෂ්ට තමයි මේ ලියුම ලියලා තියෙන්නේ ලිපිණය දිනය නැත්නම් ඩේට් එක දෙවි පිහිටයි ඒ කියන්නේ ප්ලෙසින් එක ආදරණීය රමේෂ් ඩියර් රමේෂ් කියන එක ඊළඟට ලිපියේ ලියන කරුණු අන්තර්ගතය ඊළඟට අවසානය නම ලියලා ලියුම අවසන් කරන්න පුළුවන් අපි බලමු මේ ලියුමේ ලියලා තියෙන්නේ මොනවද කියලා පාසලේ බාලදක්ෂ කඳවුරක් පැවැත්වලා තියෙනවා ඒ වගේම රුවන් ඒකට සහභාගී වෙලා රුවන් පංගු පත්‍රි වෙලා ඒ නිසා අතපසූන පාඩම් වැඩ තියෙනවලු. එයා වාර විභාගයට සූදානම් වෙනවලු. ඒ වගේම රුවන් මේ සැරේ නිමාඩුවට රමේෂ් ලගේ දිහා එනවා කියලත් කියනවා. අපි යාළුවෙක් ආවම එයාට ගමේ තියෙන දේවල් පෙන්වනවනේ. අන්න ඒ වගේ ගමේ තියෙන දේවල් බලන්න එක්ක යන්න කියලත් මේ ලියුම ලියද්දී කියනවා. ඒ අතින් එකක් තමයි කුරුළු උයන. කුරුළු උයන බලන්න එක්ක යන්න කියලා රුවන් රමේෂ්ට කියනවා. ලිපිය අවසන් වෙනකොට ආශිර්වාද කරලා නම ලියලා අත්සන් කරලා ලිපිය ලියලා අවසන් කරනවා. ඔන්න දුවේ පුතේ එහෙම තමයි පෞද්ගලික ලිපියක් ලියන්නේ. වචන මාලාව කීප සැරයක් කියවලා ඔගොල්ලෝ දන්නේ නැති වචනවල තේරුම ඉගෙන ගන්න. ක්‍රියාකාරකම 1. ලබා දී ඇති තොරතුරු උදව් කරගෙන ලිපියේ හිස් තැන් පුරවමු. ක්‍රියාකාරකම 2. පින්තූරය බලා නිර්මාණාත්මක වාක්‍ය පහක් ලියන්න. පඩත්තේ අවදානිත්තු ආකපූර්මාන ஐந்து වාක්‍යங்கள் එළදුහ එහෙනම් දැන් ඔයාලා නැවතත් පාඩම කියවලා මේ ක්‍රියාකාරකම් ටික සම්පූර්ණ කරන්න ක්‍රියාකාරකම 5 කතන භාෂාවෙන් ඇති වාක්‍ය කොටස් ලිඛිත භාෂාවෙන් ලියන්න பேச்சு மொழியில் உள்ள சொற்களை எழுத்து மொழியில் எழுதுங்கள் உதாரண கரண்ண ஓன கரண்ண ஓன හොඳයි අපි තව කීපයක් බලමු බලන්න ඕන බලන්න ඕන යන්න ඕන යන්න ඕන පීනන්න ඕන පීනන්න ඕන ඒ වගේ දුවේ පුතේ ඉතිරි ටික ඔයාලා කරන්න ක්‍රියාකාරකම 6
ඔබේ හොඳම යාළුවාට ලිපියක් ලියන්න. උංගුලඩෙය නෙරුංගිය නම්බර්ගලුකු කඩිදම් එළුදුංගල්. හොඳයි. දැන් අපි මේ පාඩමේ ක්‍රියාකාරකම් ටිකත් අවසන් කරලා ඉවරයි. ඊළඟට අපි ඊළඟ පාඩමේදී නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.